අයුබුවන් වාසනාවන් සුබ දවසක් වේවා ලංකාවාසීල වවාසී ඔබස් සියලුම දෙනාට. ඔබගේ හදදිනු YouTubeුුප් චනලය හරහා ඔබහා සම්බන්ධ වනමා ජෝතිෂවිද්‍යා විභූෂණ ජෝතිශවේදී ගයාන් සෙනටත්තා රච්චි. දෙදස් විසිතුන අප්‍රේල් සිංහල අලුත් අවුරුද්ද. සිංහල අලුත් අවුරුදු පලාපලයක් ගනීමට තමයි මේ සෝදානම් වෙන්නේ. කලින්ම සිංහලවුලුදු පලාාපලයක් ගනීමට ඔබගේ මේ චනලය හරහා ඔබ කැමති YouTube චනලය හරහා අපට හැකයාවලබිලා තියෙනවා. දෙදා සිසිතුන සිංහල අලුත් අවුරුදු පලාපලය ගෙනමටයි මේ සූදාන වෙන්නේ. ඔබට මහා සම්බන්ධවීමට පහසුම මගක් සලසල තියෙනවා ඔබට කරන්න තියනෙ පුංචිම පුංචි දෙයි තිරයේ දෙස්සන දුරකතනාංකය ස. දුරකතන අංකේයට එස්සමස් පනිවිඩයක් ඇවිම් පමණයි ඔබට සිදු කරන්න තියන්නේ. ඔබගේ ජෝතිසමය අවශ්‍යිතාවයක් සඳහා තිරේදිස්සන දුරකතන අංකේයට තමාගේ අවශ්‍යතාව සඳහන් කල්ලා එසමස් පනිවිඩයක් ඇවමීමෙන් මගේ සේව ඔබට සපයාගන්න පුළුවන්. මාවිසින් ඔබට සපයාදන සේවාවන් අතර උත්පත්ති ජන්මපත්‍ර සාදාදීම නම්තැවීමට නාමාක්ෂර ලබාදීම කටයුත්තක් සඳහා සුභමහෘර්ත සාදාාදීම පොරොන්ඳම් පරීක්ෂාව මංගල නැකැත්පත්‍රය සාධාදීම විශේෂිත වූ පලාපලකතනය සිදුකිරීම. මේ සියලුම සේවාවන් ඔබට මාවි සේවාවන් වශයෙන් සපයාගන්න පුළුවන්. දෙදස් විසිතුන සිංහල අලුත් අවුරු්දු පලාපලය ගනීමේදී. දෙදස් විසිතුන සූර්ය මාස ක්‍රමයට අනුව. රවි මේෂයට පැමිණි කාලයේ. එකයන්නේ බක්මාසේ අව නවවක තිතියලත් කිවිදින එකයන්නේ සි දවස. උදයාදී සිංහලපැය විසි දෙකයි විනාඩි දහටයි තපපර පනස් දෙකට එහෙම නැත්තං ක්‍රිස්තුවර්ෂ දෙදස් විසිතුනයි අප්‍රේල් මස දාහතරවන කිවිදින හෙවත් සිකුරාදා දින, ලංකා සම්මතෝරලෝසු වේලාවෙන්, අපර භාග දෙක පසුවී විනාඩි පනස්සටයි ත අපපර හතලිස් අටට රවිහිමි සිංහලග්නයෙන්. එවගේම බුද්හිමි මිතුන නවාශකයෙන්. එවගේම රවිහිමි සිංහරාශ්්‍යාර්ධයෙන්, එවගේම රවිහිමි සිංහ දෙර්කානාංශයෙන්, ඒ වගේම කුජහිමි වශෂික දවාදශංසකයෙන්.ඒ වගේම ශනිහිමි කුම්බත්‍රීංශාංශකයෙන්.ඒවගේම සඳුහිමි සුවන නැකතින් සුවන නැකතේ දෙවන පාදයෙන්.ඒවගේම සාධ්‍යායෝගයෙන්, ඒවගේම ගරජ කරණෙන්, වගේ බුද හෝරාවෙන්ඒවගේ, රවිගේ පංචම කාල හෝරාවෙන් සම්බව පැමිණෙන සූර්ය දි්‍යරාජතෙමේ. මීනරාශීයෙන් මේෂරාශීයට සංක්‍රමණය වීමෙන් දෙදාස් විසිතුන සිංහල අලුත් අවරුද්ද උදාවෙනවා. දෙදා සිදුන සිංහල අලුත් අවරුද්ද උදාවෙන තත්කාල ලග්නේ. තත්කාල ලග්නය සිංහ ලක්්නේ, රවි හිමි සිංහ ලක්්නය. මේ සිංහලක්්නයට ග්‍රහයින් පිහිටවීමේදී. තුන්වැන්නේ එකඇනේ තුලාවෙ කේතුග්‍රහයා පිහිටල ඉන්නවා සතුරු ලෙසින්. එවගේම හයවැන්නේ චන්ද්‍රග්‍රහයා මකර රාශිගත වෙලා ඉන්නවා සමලෙසින්. එවගේම හත්තවැන්නේ ෂනිග්‍රහයා කුම්බ රාශිගත වෙලා ඉන්නවා, මූලත්‍රිකෝණ රාශිගත වෙලා ඉන්නවා. එවගේ මටවැන්නේ ගුරුග්‍රහයා ඉන්නවා. වක්ේෂ්‍ර බලයෙන් මීනල මීන රාශයේ. එවගේම මේශරාශයේ රවිරාහු බුද කියන ග්‍රහයින් තිදනාම ඉන්නවා, රවිග්‍රහයා උච්ච බලයෙන් ඉන්නවා. රාහුග්‍රහයා සතුරු බලය සතුරු ලෙස තමයි ඉන්න ඒවගේ බුද ග්‍රහයා සම ලෙස තමයි ඉන්නේ. ඒවගේම සිකුරුග්‍රහයඉන්වා වෂභරාශයේ දහවැන්නේ ස්වක්ෂේෂ්්‍ර බලයෙන්.ඒවගේම, ඉකොලොස් ඇන්නේ කුජ ග්‍රහයඉන්නවා ගැන මිතුන රාශයේ සතුරු බරලබල තමයි ඉන්න. මේ විදියට තමයි සිංහල අලුත්තවරුදු උදා කේන්ද්‍රයේ සිංහලග්නයට සිංහ ලක්්න කේන්ද්‍රයේ ග්‍රහයින් පිහිටා තිබෙන ආකාරය. මේ මේ රාශි කුන්්ඩලියේ, මේ රාශි කුන්්ඩලියේ බාධක ග්‍රහයක්කඉන්නවා ඒ බාධක ග්‍රහයා වෙන්නේ කුජ ග්‍රහයා. වගේම මේකේ හැටහතරවෙනි නවාශකාධිපතියකන්නවා, ඒ හැටහතර නවාංශකාධිපතිය වෙන්නේ බුදග්‍රහය වගේම විසි දෙවන දෙර්කානාධිපතියෙක්කන්නවා, විසි දෙවන දෙර්කානාධිපතිය වෙන්නේ ගුරු ග්‍රහයා. මෙන්න මේ විදියට ආරම්භ වෙන මේ සිංහල අලුත් අවුරුද්ද. සිංහල අලුත් අවරුද්ධ තුල මේ ඉදිරි වර්ෂයක කාලසීමාව තුළ. මධ්‍යම වශයෙන් වර්ෂාව ලැබෙන කාල සීමාවක් කියලා කියන්න පුළුවන් පොදු වශයෙන් පොදු පලාපලයක් කියෙනවනන් මධ්‍යම වර්ෂාවක් ලැබෙන කාල සීමාවක් ඒවගේම සුලිසුලන් තත්ත්ව ඇතිවෙන්න පුළුවන් ඒවගේම ගිනි බය ඇතිවෙන්න පුළුවන් කාලවකවානුවක් ඉදිරි වර්ෂයක කාල සීමාව ඒ වගේම සොරබිය ඇතිවෙන්න පුළුවන් ඒවගේම දුර්භික්‍ෂ බියක් ඇතිවෙන්න පුළුවන් යගේම වර්ෂාව මදවශයෙන් ලැබෙන ලැබනත්. වර්ාව මද වශයෙන් ලැබනත් වර්ෂාව හිඟවීමේ කාල එකඇන්නේ දුර්භීක්ෂ වගේ වර්ෂාව හිංගවීමේ කාල ඇතිවෙන්නත් පුළුවන් කාලසීමාවක් තමයි මෙන මේ සිංහල අලුත් අවුරුද්දෙන් උදාාවෙන ඉදිරි කාලසීමාව. සිංහල්ලග්නය. සිංහලගනැහිමියන්ට ඉදිරි වර්ෂයක කාලසීමාව කෙසේ බලපාවිද සිංහ රැසින් ඉපදුන ඔබ. සිත් ඇවුලක් ඇතිවිය හැකි විධ කරදරද ගෙන දෙෙන කාලසීමාවක් ඉදිරිවර්ෂයක් වෙනවා ඉදිරි කාලය. එවගේම සාධාරණ හේතුවක් නොමැතිව වෙනත් කෙනෙකුට යටත් පහත්වීමේ කාලසීමාවක් තමයි ඉදිරියේදී ඔබ ගත කරන්න සිද්ධ වෙන්නේ වගේ මානසිකත්වයක් ඇතිවෙන කාලසීමාවක්. එවගේම තමන් මිරගුවක් පස්සේ ගමන් කරනවා වගේ පැතුම් පාර්තනා කඩවී යනවා එකගන් තමන්. කරිදයක් ඉලක කරද තියනවනම් ඒවා කඩවෙලා යනවා තමන් මිරිංගුවක් පස්සගියාවගේ තමයි තමන්ට දැනෙන්නේ. ඒවගේම තමන් ආගමට දහමට අනුව කටයුතු විෂ්ට සිද්ධ කරත් ඒකෙන් කිසිම පලප්‍රයෝජනයක් නෑ කියලා තමන්ටම වැටහීමක් ඇතිවෙනවා. ඒවගේම කුසලයක් එක තමන්ට පල ප්‍රයෝජනයක් කුසලයක් උපදින්න නෑ කියලා තමන් විසින්ම අවබෝධ කරගන්න කරුණු තමන්ට මය දෙෙනවා. ඒවගේම, ධනමානදීමට පරිත්‍යයාගයක් කිරීමට තමන් කැමැතිව්වත්. තමන්ට ඒක කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එක කියන්නේ තමන් මේක මොනයම් හෝක්‍රමයකින් එක කල්්‍යෑමක් හෙම නැත්තං මන්ට මොකඩි භාධාවක් ඇතිවෙලා එ කල්්‍යයමක් ඒවකිදයක් සිද්ධ වෙලා මේ තමන් දානමාන පරිත්‍යයක් කිරම් සියල්ලම තමන්ට සිද්ධ කරගන්න අවස්ථාව නැතිවෙලා එයනවා. ඒවගේම තමන්ගේ සෞෝදර සෝදරියන්ට යම් ගැටලුවක් රෝග පීඩාවක් මතුවය මතුවෙන්න පුළුවන් පසුබිමක් ඔවුගේ ක්‍රියාකාරකම් නිසා ඔවුන්ට ඇතිවෙනවා. ඒවගේ තමන්ගේ සෝදර සෝදරියන්ට පීඩාගෙන දෙෙන තත්ත්වයකුත් උදාවන්න පුළුවන්. ඒවගේම තමන්ගේ පවුලෙ එමනන් තමන් ඇසු කරන්න ව කෙනෙගේ සුරු කරන්න වු වැඩි හිටියගේ ප්‍රශ්නකත තත්ත්යකට මූුණ දෙන්න සිද්ධ වෙනවා. ඒවගේ තත්ත්යකට මුහුණු දීලා තමන්ට මූල්්‍යිය හානියක්. තමන් බලාපොරොත්තු වෙච්ච නැති වියදමක් තමන්ට සිද්ධ කරන්න අවස්ථාවක් වෙනව ඒවගේ තත්ත්යක් ඇති වෙනවා. ඒවගේම ශ්‍රද්ධාභක්තිය අඩුවත් වන්දනාමාන කිරීමේ ගමනක් විමක් යමේ අවස්ථාවක් තමන්ට උදාවෙනවා. එස්දා අසාභාගවෙන්න ඒවගේ සැලසුම් කරන්න වගේ තත්ත්යන් සිද්ධ වෙනවා. මේ සිංහලක් න හිමියන්ට සිංහ රැසින් නිපදුවට ඉදිරි වර්ෂයක කාලසීමාවේදී. සිංහල අලුත් අවුරුද්ධට පසුව එදෙන කාලසීමාවේදී. සිංහලක් නැහිමියන්ට අයපාර්ශවය දාහතරයි වැයපාර්ශවය එකො ළහයි. එක ඇනේ අයි වැය සිංහලක් නැහිමියන්ට ඒ ආකාරයෙන් තමයි ඉදිරි. දෙදා විසිතුනයි සිංහල අලුත් අවුරුද්ද. දෙදා සිතුනේ අපේල් දාහත්‍රවන්න දා සිංහල අලුත් අවරුද්ධ උදාවේමත් සමඟ. ශ්‍රී ලංකාවාසී ලෝකවාසිී ඔබ සියලොම දෙනාට විශේෂිත වූ ලග්න පලාපලයක් මා විසින් ඉදිරිපත් කරා. ඒ සුභ සුභපල දෙපැත්තට පෙදීමක් මගින් තමයි එක සිද්ද වනේ. එසේ සුබපල අසුභපල අතර දෝරණය වූ සිංහල අලුත්තවුරදු පලාපලය. සුබපල වැඩිවී අසුබඵල අඩුවී, ලංකාවාසිී ලොවාසි, ඔබ සියලොම දෙනාට පව් අඩුවන පින් වැඩිවන කාලවක බානවාක් කඋදාවී සුබම සුබ සිංහල අලුත් අවරුද්දක් උදාවීවායි හිත සිතින් මාවිසින් ප්‍රාර්ථනා කරනවා. ඔබ මහා සම්බන්ධවීමේදී ඔබට ජෝතිශමය ගැටලු පනිරාකරණය කර ගැනීමට අවශ්‍යතාවයක් ඇතිවුවත් එස ඳහා මහා සම්බන්ධ වෙන්න්න තිරේ දිස්වන දුකතන්කයටට සෙමෙස් පණ විඩියක් විීමෙන ඔොගේ අව්‍යතාව සඳහන් කරන්න. ඒවගේ ඔබට ජෝතිශමය ගැටලුවට අමතරව. අනිකුත් සේවාවන් මාවිසි සිද්ධ කරනවා මාවිසින් සිද්ධ කරනු ලබන්නාව. අනිකුත් සේවාන් අතර මෙවා සිද්ධ වෙනවා. සෙත්කාී රචනා කරනවා සිෙත්කවයක් රජනාකරගනීමට අශ්‍යනම් මාහා සම්බන්ධවර පුළුවන් සෙත්කා රාචනය ඒවගේ සෙත්කවවි ගායනා කිරීම. එවගේම බෝධි පූජා සිද්ධකිරීම ඇස්වාහදෝස කටවාදෝස් සඳහා වර මැතිීම මාද සිද්ධ කරනවා. දව පූජා පවත්වනවා නවග්‍රහ පූජා පවත්වනවා. මෙ අදී සියලුම පූජාමය සේවාවන් මාවිසි සිද්ධ කරනවා. ඒ වගේම මේ පූජාමය සේවාවන් වලට අමතරව. මාවිසින් සිද්ධ කරන කටියුත්තක්තියනොම මග සේවාවක්තියෙනවා අලුතින් ආරම්භ කරනු ලද සේවාව මේ සේවාව තමයි. ඔබට සහකරුවෙකු සසාකාරයක සොයාගැනීමට අවශ්‍යද මංගල සේවා කටියුත්තක් සිද්ධ කරනවා මේ මංගල සේවා කටියයුත්ත සිද්ධ කරන්නේ. ජෝතිෂමය පොරොන්දම් පරීක්ෂාවක්ද සමගින් මංගල සේවා කටයුත්ත සිද්ධ කනවා. වෙන කිසි අමස්ථානයක එවැනි තත් නැහැ. එහෙම මංගල සේවා කටයුත්තක් තමයි මා විසින් සිද්ධ කරන්නේ ඔබට සහකරුවකු සහකාරික සොයයාගනින් සඳහා අවශ්‍යද, පොරොන්දම් පරිීක්ෂාවක් සහිතව මංගල සේ කරයුත්ත සිද්ධකගැනීම සඳහා තිරේ දිස්සන දුරකතනන්කට Sස්MS පනි විඩියක් ැවීමෙන් ඔබගේ අවශ්‍යතාවය සඳහන් කරලා SMS පනිඩියක්ැවීමෙන් මහා சாම්බන්ந்தවීම පුළුවන්.